රස්සාවට නෝවා ගෙදර ඉන්න අපච්චිත් කියන්නේ ඒකයි නෑ අම්මේ මම මේ රස්සාව කරන්නේ හරි ආසාවෙන් අපිට ඔයව බරක් නෑ දුවේ මට මියුරගෙන් බේරෙන්න බැරුව ගියා ඒකයි මම මේ හදිස්සිය දුවගෙන ආවේ ඉස්සල දුන්න එකක්වත් ගැලපෙන්නේ නෑ බලන්නකෝ මේ කක්ම හරියන්නේ නැහනේ අපි හොඳ එකක් බලමු කලබල වෙලා බෑනේ ඒ වුණාට සෑම් අපි ඉක්මනට මේ කටයුතු ඉවරයක් කරලා ගන්න ඕනේ ඔය එකක් අබේසිංහ වලව්වේ ඒ නෝන පැරිස් ගිහිල්ලා ලබන සතියේ නෝ ආපු ගමන් මම පණිවිඩය අරන් එන්නම්කෝ කොහමද ගෑනම ලස්සනයිද ලස්සනයිද කියලා අහනවා मैडम के पुता देखा ना एक का पाइंग क्या मती बनी लेना अंदर से वो मिस्टर थी मैंने के मामा सिगरेट का तिया बुला तीटा कोट करने थी केनी එන්න ධර්මසේන මහත්තයෝ මොකටද පරක්කු කරන්නේ දුව එක්කව මැනිකේ බොමු එන්නේ තුල්ට ආයෙත් මම ඉන්නද එහෙ නැත්තම් කතා කරන එක්ක සිග්නල් නැති ඉන්නද ඔය හැරි ගිහිල්ලා ඇති පුංචි මාත්‍යා කවුද දැන් ඔය try කරන එක්ක නා try කරන එක්ක නා කවුද නෑ නෑ මේ පුංචි මාත්‍යා කෝල්ලේ ගන්න හදන එක්ක නා ඔය හැරි දුර පළාතේ ගිහිල්ලා ඇති එහාට සිග්නල් නැතුව ඇති ජෙමිස් මොනවද නේද ඔහම කතා කරන්නේ හරි කියපමන් මං කාටද කතා කරන්න හදන්නේ කියලා මම මොකද නොදන්නේ පුංචි මහත්තයෝ මම පුංචි මහත්තයා දන්නේ මෙන්න මේ සංදී ඉඳලා හරි මේ කීප මම කාටද මේ කතා කරන්න හදන්නේ කියලා එන්න අම කියන්නද කියනවා ඉතින් අර සුදර්ශනි විසිටනේ මොනවා ජේම්ස් කොහොමද ඒක දන්නේ පුංචි මහත්තයෝ මගේ මීටර වලටත් ඔව්ව අහු වෙනවා දුව ඔයා මොකද හිතන්නේ ඔයා බලන්න අපු මනමාලයා ගැන අපු කොහෙන් හොරට දෙමනසල් දැක්කත් hina යනවනේ ඉච්චි මං වාගෙන් නෙමෙයි ඇහුවේ අක්කගෙන් ඇස්පෙල්ල කෙනෙක් කැමති වෙයිද යාට වත් පොහසත් කමින් නම් කිසි අඩුවක් නැහැ ආරච්චිගේ එකම පුතා ඒ උනාට අක්කට ගැලපෙනවද යාව මහා මෝඩ මිනිසේ කිච්චි කටවහ ගන්නවා නංගි කියන කතාව ඇත්තම්මි මදේ මිනිහා බල්පු බැල්මින්ම එපා වුණා අපරාධනේ අම්මලා ওই කපු මහත්තයලට වියදම් කරන සල්ලි අනිත් එක අනිත් දවස නම් මට මෙහෙම නිවාඩු අරන් එන්න කියන්න එපා ඔය වගේ වැඩවලට අම්ම මොනටද අපේ වැඩවලට සුදසනේට කරදර කරන්නේ ओ मैडम दूना मान देना नहीं लामियो एक तो कमान नहीं मैडम नहीं मैडम क्या उनको पिस्ते का ऐ उस तरह कब तो बना उस तरह मैंने नहीं मैडम माँ बालन ना वह इतने हाँ एक यानी सुदर्शन टन मांगल सीनो ये मैंने मैडम बाला
දාන්දා විතරයි ප්‍රොපෝසල් එක. කැම ටිකක් අමුනේ. මං කාලා වේ මඩම්. එන්න බලලා ඉන්නකෝ.
कोई तरह उत्साह करत ओया भी तिंग ऐत कर गन्न मटे के करन बया मा मंग वागिंग ऐत वेन ऐत वेन ओया मटे लांग वेन आओगे दवस टिके मंग पुदुम आसाहने के हिंटी एक मंतीर ने करता मुने दे उनत मगे पैतुम वयाई अयुआ सेकंड कथा कराने मन दानो आगे अम्मा की सितुम पैतुम खबरदावत एक तुम्हें दिन है माटे का होंदटम पहदिली अमर अम्मा खबरदावत ही तन्ने आप दिन नतर में संबंध या तीन वकीला अम्मा माँ होंदटम विश्वास करना है पे आगे अम्मा बाला पर तुमने क्या नाम मानने में मटे तेरे ने विधि हटा वो आगे दास एक विन तरंगत मंग मटी ने अम्मा मटे मागे अम्मा के हित विनाश कराने बैरी विद सुदर्शनी मंगीता ने अम्मा आगे अम्मा थावत पैदते कर वाह हितने विधि है विनस आगे अम्मा हितने विधि है विनस अम्मा लगा दास विनस नहीं है मैं दामा लोग के स्वभाव है हिम विन्ने थी नहीं निगारी पुदुम दे अग्नि अभी रोने विधि रे जीवत तीनों तभी राई थी अग्नि सीमा वेला दिन अभी वगैरह टोल लोड इतना ही तें इंग्लैंड बन यह तमंट वो ने तीरने तमंट गाने पुलवान में इतिंग ये राट वाला बिने बिने विधि दे वाला थी तें अपने आम मटे मगुल होए ले बागी टे हैती वेटला दिए ने तावटे आपको हम गया हम उधर में हैती वेटी फिर वास मटे आम की आई पुते पुता टो ने के लिए पुता हुआ गन के ला अन्य तो कुटुंब वाव सीन ने कटे इंटर करने वो यहाँ ही तने विधि रे हम देम सिद्ध होने तो है इन्हें तंग तवत प्लान ने आती ना मगे लग देम कर मंगवावे किलिंग में इंग्लैंड देख कर मतलब इन्हें करने में तरम चांस दियो डाउट चेक लो समझो सुदर्शन की मैं पूरी विनस अपेड
මොනවාගේ වෙනසක්ද ඩොක්ටර්? හොඳ විදිහටද නරක විදිහටද? කෙනෙකුගේ වෙනස් වීමට කරුණු ගොඩාක් තියෙනවා. නමුත් සුදර්ශනීගේ වෙනස මොකද්ද කියලා මට කියන්නකෝ. එහෙම වෙනසක් නෑ ඩොක්ටර්. ඒ ඩොක්ටර්ට පේන විදිහ. Thank you. මොනවාද මේ? ඩොක්ටර් මං කියේ ගමේ යනවා කියලා. ආ කොහොමද මනමාලේ එහෙම? ඒක නම් වෙන්නේ නෑ ඩොක්ටර්. ඇයි ඒ? මම නාසනේ. මොකද වයස වැඩිද? නැත්නම් කුලෙන් අඩුයිද? නැත්නම් කළුයිද? උසද? කොටද? මොකක් කර හේතුවක් තියෙන්න බෑ. ඩොක්ටර් කිව්ව දේ වලින් වැඩි හරියක්. හා හා ඒක වැරදුනේ කියන සුදර්ශනීට බොහොම සතුටුයි වගේ නේද? නෑ එහෙම දෙයක් නෑ. ඒක සාමාන්‍ය දෙයක්. මම හරි කැමති සුදර්ශනී ඔය ඉන්න මූඩ් එකේ හැමදාම ඉන්නව දැකින්. ඩොක්ටර් මට කිව්වනේ ඩොක්ටර්ගේ කතාව කියනවා කියලා. තාම කිව්වේ නෑනේ. සුදර්ශනීට ඒ කතාව දැනගන්න ඕනේ. ඩොක්ටර් කැමති නම් කියන්න. මම නිවාඩු තියෙන වෙලාවක කියන්නම්කෝ. එහෙනම් නිවාඩු වෙලාවක ඩොක්ටර්ගෙන් ඒක නහගන්නම්කෝ. මම යන්නම් ඩොක්ටර්. හොඳයි. Thank you. Hi, Sudarshini. රාත්‍රී කොහොමදයි? මං කම්මැලි කමේ හිටියේ. කොහමද? අමිත වැඩනේ. සිල්විය නම් හිටියා. කතා කරන්නකෝ අප්පා. සිල්වියා සිල්වියා ඇයියන් මන්තික නිදාගත්තා. අම්මිට හිටියා නම් මොනා හරි අහගන්න තිබ්බා. එයා අද ඔපරේටින් තියටර් එකේ. ආ ඩොක්ටර් චතුර එක්ක. අනේ පව්. අර ලෙඩට දෙයන්ගේ පිහිටයි. එයා මොන අඬුව දෙයිද? මුන්න කතුර දෙයිද දන්නේ නැහැ. අපිට ආරංචි ඩොක්ටර් චතුර දැන් වාට ෆුල් ට්‍රයි කියලා. මොකක්දනේ අද සැටර්ඩේනේ. අපි එළියට යමු. ගිහිල්ලා පිටින් කාලා ෆිල්ම් එකක් බලලා පුල්චුලිය තලෙමු. එකම රාමුවකට කොටු වෙලා ඉන්නකේ ජීවිතේ චුලියක් නැහැ. ඩොක්ටර් ඩයස් වගේ වයසට ගිහිලා ලත් වෙන්න තමයි අපිට වෙන්නේ. එයා මෙච්චර කාලයක් කරේ ඉගෙනගත්තු එක විතරයි. එහෙම කියන්නේ පරාජිනී. පව්. ඩොක්ටර් ඩයස්ට එහෙම වෙන්න ඇත්තේ ඒ වයසේදී යාට එහෙම දෙයක් කරලා දෙන්නේ යාගේ කවුරුත් ඉන්න නැතුව ඇති. අපි අද එළියට යන්න ඕනේ චුලියක් දාන්න. එහෙනම් අපි සිංහල ෆිල්ම් එකක් බලන්න යමු. මං අසේ සිංහල ෆිල්ම් බලන්න. මමත් අසේ සිංහල ෆිල්ම් බලන්න. එහෙනම් අපි යමු. ගිහින් අදගමු. ආ සුදර්ශනි. ඔයා කොහෙද ගියේ? මං කීප සැරම දැන් ෆෝන් එකට ගත්තානේ. රින්චනා විතරයි ඔයා ආන්සර් කරේ නෑනේ. මං එළිය හිටියේ. අහුන්නේ නෑ. මං දැන් ඉන්නේ කොහෙද දන්නවද? මම්මේ යාළුවත් එක්ක පොඩ්ඩක් එළියට යන්න කියලා ලෑස්තිනේ. එහෙනම් මං කියන්නද? මං එයාලට මොනා හරි කියලා ඉක්මනට ලෑස්ති වෙලා එනකන් වාඩි පොඩ්ඩක් ඉන්න පුළුවන්ද? මගේ ශක්තිය ඕගොල්ලන්ට. දැන් ඒගොල්ලන්ට මොනවද කියන්නේ? මං සිල්වියයි රාජිනී එක්ක එළියට යන්න ලෑස්තිුනේ. ඔයාට රාජිනිය මතකයි නේද? එදා දේවාලෙට මාත් එක්ක ආවේ. මං එයාට කියන්න. හරි මොනවාරි කියලා එන්නකෝ. ඔයා මට කලින් කිව්වා නම් මං ලෑස්තිලා ඉන්නවනේ. මට හිතුණා ආව බලන්න එන්න ඕනේ කියලා. මට දැන් ආව දකින්න තු ඉන්න බෑනේ. බෙහෙත් ගන්න එහෙම වෙයිද? මං ඔයා හම්බෙන්න මං හිටියේ. කොහොමද?
එකම් පුතා කියලා අමල්ට ඉතින් කිරිපොවන්න බෑනේ මං කියනකම් ඇස් දෙක අරින්න බෑ හරිනේ හරි හරි ओबल को आंडी
ඉස්පිරිතාල වලට එන්නේ නේද? අපි දැන් කීයක් බැලුවද? එකක්වත් ගැලපුණේ නෑනේ. ඔය ගර්ල්ගේ හොරොස්කෝප් එක විතරයි ගැලපුණේ. ආ ඒක තමල්ගේ වෙලා වෙන්නේ නැති. මං හිතාගෙන ඉන්න ළමියෝ අමාට සෙත් පතලා බෝධි පූජා තියන් කියලා. ආ ඒක හොඳයි ආන්ටි. මම මෙහෙම ඇහුවට කමක් නැද්ද දන්නේ. ඒ ආන්ටි අමල් ගැන ඔය තරම් වෙහෙසෙන්නේ? එයාට කසාදයක් කරලා දෙන්න හදන්නේ? මට මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුතා. අපි කොයි තරම් ප්‍රශ්න වලින් නිදහස් වෙන්න හැදුවත් මරණකම්ම අපිට ඒ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න බෑ. මේ ලෝකෙ තියෙන්නේ ඒ ප්‍රශ්න වලින් නිදහස් වෙලා මරණ ප්‍රශ්න නෙවෙයි ආන්ටි. මිලින්ද මේ අහන්න. මට මේ ලෝකෙ තියෙන ප්‍රශ්න වලින් වැඩක් නෑ. මට තියෙන්නේ මගේ පවුල ගැන ප්‍රශ්න විතරයි. මට කියලා ඉන්නේ අමල් විතරයි. මගේ ලෝකි මගේ පුතා විතරයි. මට මේව තනියම කරගන්න බෑනි පුතා. මට ඔයාගෙන් උදව් ඕනේ. කියන්න ආන්ටි. ඔන වෙලාවක මම එනවා. මම මේ වට කියන්නම හිටියේ. මගේ නමට තියෙන ප්‍රොපර්ටිස් ටික අමල් නමට ඉක්මනටම ලියන්න ඕනේ. ඔයා දන්නවනේ. ස්ප්‍රින් හිල් එස්ටේට් එක තියෙන්නේ සිල් නමට කියලා. ඒ ඉන්කම් ටැක්ස් වලට අහු වෙන නිසා. ඔයාක දන්නවනේ. ඔව්. ඒක ඉක්මනටම අමල් නමට ලියන්න ඕනේ. ඒක නම් ඉක්මන් කරන එක හොඳයි. මොකද මිනිස්සු කොහොම කොහොම වෙනස් වෙයිද දන්නේ නැහනේ. සමහර වෙලට අමල් මේවා දන්නේ නැතුව ඇති. ඔතන අක්කර කීයක් තියෙනවද ළමයි?
මට මොනවද තෝන්නේ අම්මේ ඒත් මට කියන්න මං අම්මට මොකද්ද හිතන්න හිතුවක්කාර වැඩේ කියලා මට ඔයා ගැන හරි සැකයි ඒකයි අය අම්මට සැක කරන්න කවුරු හරි ඉන්නවද ඒක තමයි මට සැක වැඩි මේක හරි වැඩක් නේ අම්මේ අම්මට මන් නැතුව ප්‍රශ්නයක් නැහැ නේ මම හැම දෙයක්ම දාලා යනවා අයියන් ගලන්තිර ඉතින් යන්න තාපම යට එන්න ඕනේ මං ගියොත් තාප හොයන්නේ නැහැ අයිය ඒකට ළමයෝ මම මේ මැරෙන්නේ මේක හරි වැඩක් නේ අම්මේ අම්මා පොඩි දෙයක් මම සැක් කරනවා මම ජීවත් වෙන්න පුළුවන්ද ඔයාගේ කේන්දරේ කීවට පස්සේ පුතේ මට ඔයා ගැන ලොකු බයක් හිතෙනවා ඒකයි ඔබ විශ්වාස කරන්න බෑනේ කවුද දන්නේක වැරදි හදලාද කියලා එහෙම කොහමද වර්ධින්නේ ඉතින් වෙලාව එහෙම වුණොත් ඔක වර්ධිනවන්නේ सुदर्शन नाइति गमेला मैनी कटूत करना दंडी
ඉස්සෙල්ලාම අපි මල් පූජා කරමු. ඊට පස්සේ මිස්ටර් අමල්ගේ අපල දුර වෙන්න කියලා හිතාගෙන බෝධියේ වටේ වතුර වක් කරන්න ඕනේ. යමුකෝ මැඩම්. මිනියගේ හිත ටිකක් හොඳ මදි වගේ නේද? ඔව් ඉතින් අපි මොනව කරන්නද? ඔක්කොටම ඉස්සෙල්ලා අපේ දරුවා කැමති වෙන්න එපායයි. අනික මේ මනමාලය අපේ දුවට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. යානම් හරියන පාටක් නැහැ. ඒක නම් ඇත්ත. මටත් ඕකේ ඒ වෙලාවෙම හිතුණා. මොනවාරි කරලා සුදර්ශනගේ කසාද ඉක්මන් කරන්න ඕනේ. එයාගේ කල වයසත් හරි. මැනිකේ අපි මේ ඉරිද සිංහල පත්‍රයටවත් දාලා බලමුද? වෙන කරන්න දෙයක් නැහැනේ. දැන් සුභාෂිනීගේ කාලෙත් හොඳයි. අපි ඉස්සරලා මේ සුදර්ශනීගේ කටයුත්ත කරලා ඉඳිමුකෝ. සුභාෂිනීන්ට තව කලවයස තියෙනවානේ. එන්න එන්න. ලොකු නෝනා ඉන්නවද? උදේම ඉන්නවා. තාම නිදිද? මම මේ හදිස්සියකට ආසි. නැගිටලා ඉන්න යන් ඇතුළට. හොඳයි. මත වරින්. මේ අපේ සෑම්නි. කුකුල කරේ තියාගෙන ඇල්ල වගේ. ගුඩ් නිවුස් එකක් ගෙනාව මැඩම්. වාඩි වෙලා කතා කරමු. වැඩේ පුල් සක්සස්. මොකද කියන්නකෝ? මම අර කීවේ අබේසිංහ වලව්වේ. ඒ ළමයා පෙරේද ඇවිල්ලා. කේන්දරත් බැලුවා. කේන්දර හරියටම ගැලපෙනවා. ඒ ෆැමිලි එකේ යාත් හරිම කැමති. ඇත්තද? අපි හිතයින් දැන් බලන්න යන දාගමු. මමත් සඳහන් බැලුවනේ. ඔය හඳාන තම හොඳටම ගැලපුණේ. ඒක තමයි. කවද්ද අපි මනමාලි බලන් යන්න දාගන්නේ? පොඩ්ඩක් ඉඳකෝ සෑම්.
වීසනේ. එහෙනම් සෑම් ඉරිදා උදේ මේ වෙලාවට මෙහාට ඉන්න. හොඳයි මැඩම්. උඩකින් මේ උදේට තේබිලාද? නෑ මැඩම්. වැඩිලා ඉන්නකෝ. හා. කරන්න සිද්ධ වෙන්නේ නැහැ. හරි හරි.
දැන් ඉහිලා ඇස පිටිග්මන්නේ අන්න තුන I know the region is. Oh, Mangasani Punat Pastamayai. Go secure a grand beruna. Aparad. I think medical lame under the Mahadas Green. How many get a waker in the world? What could be the Francing in a way. May I to Unatuad Bell, Utamea Natuad? Mutama Lanka, Wow.
මොකද ඒ කියලා නින්ද කවුද දන්නේ රන්සේ වගේද කියලා මැඩම් මං ඉස්සරහින් බයින්න මට එතනින් බැලලා යන්න පුළුවන් පුතා ඔය ඉස්සරහින් නවත්තන්න සෑම් බයින්න සිතුම් පැතුම් ගැන දන්නවා ඔයාටත් වැඩිය මම බඳිනවා නම් බඳින්නේ ඔයාම තමයි වෙන කෙනෙක් බඳින්න මට ඕනේ නැහැ මං එහෙම කරන්නේ කවද ඒ දිනේ උදා වෙන්නේ අම්මා ඒක ඉතින් තීරණය කරන්න අපි දෙන්නම තමයි මම කෙල්ලෙක් වාන එක තීරණය කරන්න ඕනේ හරි හරි දැන් ඉතින් අපි දෙන්න ප්‍රශ්න ගැන කතා කර ඇති සුදර්ශනී ලබන සෙනසුරාදා මගේ උපන්දිනේ මම තීරණය කරා එදාට මුළු දවසම ඔයත් එක්ක ඉන්න අපි දෙන්න එදාට කොහෙරි ආයත පළාතේකට යන්න වයින්නෝ නේද මාත් එක්ක හා අපි කොහෙද යන්නේ කොහරි වා සමිත නැගිට ඔන්න මතක තියාගන්න මට තෑගිහිම ගන්න එපා निवाड़ उगाने का तमाही प्रश्न है। नाइट ड्यूटी वेटन उतना कमाक में। इतने कदावसन है। देगी लाहौर से नॉन। किधरी लियो मुकुट्टे वाला थी बुना। अप्पा चिर सानी पनाए किया ला। लोग वासनी पैक नहीं? नहीं। अप्पा चिर काकुले आमारों थी बुना। एक टिका क्वेडी वेला। मंगिनवा
කාටද බම්මේෂවට් එක මේක අප්පච්චිට අප්පච්චි ඔය වගේ ෂර්ට් අරනවාද ඕකෝද කොල්ලෙකුට නෑ මට හිතුණා මේ වගේ ෂර්ට් එකක් අප්පච්චිට දීලා බලන්න ෂුවර් එකටම අප්පච්චි ඕක එපා කියනවා සුදර්ශී ඔයා යන්නේ හවසට එන්න බලාගෙන නේද ඔව් ඔව් අප්පච්චිය බැලුවා පෑද දෙයක් හිටියා පපුව එනම යනවා හොඳයි in D2D ලබා ගන්න අමතුම් රුපියල් 4යි
කවදාවත් මේ වගේ ගමනක් යන්නේ दवल्ट कैम हिम काला हवस्ला
මම පුංචි මහත්තයා හෑන්ඩ් ෆෝන් එකටත් ගත්තා. ඒකත් ඕෆ් කරලා. ඔය කොච්චර හිතන්නේ එපා ලොකුනෝනා. ලොකුනෝන්ට බේත් බොන්නක් තියෙනවනේ. Thank you.
තමයි කොහේ යන ගමනද? අංකල් මේ ඉන්නේ මගේ වයිෆ්. අපි දෙන්න ගමනක් යනකොට වාහනේ මගදී කැඩුනා. මේ ගිය දැකලා තමයි මෙහෙට ආවේ. අනුගානේ ගැරේජ් එකක් තියෙන තැනක් හරි දැනගන්න පුළුවන් නේ. මේ ආලේ ගැරේජ් එකක් නැහැ නේද? අපේ හැටක්ම 10 12ක් විතර යනවා ගැරේජ් එකක් හොයාගන්න. ඒත් මේ වෙලාවෙන් උන් අල්ලන්න පුළුවන් නේ. අනේ අම්ම අපි පයින් හැර ගිහලා කෙනෙකු හොයාගෙන එමුද? කිසිදු ලාන මේ මොන දුරන වැස්සේ? අනේ මන් දන්නේ लुकनोना मिनिया
මටවත් ෆෝන් කළේ නැහැ නේ. ගිය තැනක් තියෙනවා. මිලින්ද මහත්තයා කතා කරන්නේ නැද්ද? මිනිස්සු ටිකක් වැඩියෙන් දැම්ම තමයි මිනිස්සු හැදුවේ. දැන් කාලා හතර නිදා ගන්නකො. හෙට උදේට බලමු වාහනේ හදාගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? වාහනේ හදා ගන්න බුලා. අයියෝ අපරාදේ. අපරාදේ ගුරු නිකන් හිටියේ. වෙන කෙනෙක් දෙයක් ඉන්නේ නැහැ. ආ. කොයාලගේ බර්ත්ඩේ බොයි? මියාගින් සිල් ගන්න. සිල් ගන්න? ඔව්. ආරච්චිතාව පන්සලේ ගිහලා. එනම් රාත්‍රී. රාත්‍තුන? මම වැවුක් විශ්වාසක පැත්තේ ගමනා බෑම. මං කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. I'm gonna get my dad.
මේ කපිලින්ගේ දෛවය වෙන්නේ නැති. අපි මේ විදිහට මුණ දෙමු. මේ කපිලින්ට වෙන්න තිබුණු දෙයක් වෙන්නේ නැති.
ජේමිස් අමල් මාත්‍යා තාම නැහැ නේද දෙයි හාමුදුරනේ අමල් මාත්‍යාට මොකද උන්නේ අමල් මාත්‍යා කොහෙද ගියේ මොනවා වෙන්නද ජේමිස් අමල් මාත්‍යා ඇයි අයිතිකාරයෙක් නැති උපන් දිනයක් මේක නම් මා පුදුමයක් නේ ඔ ජේමිස් මමත් දැන් යනවා අමල් මාත්‍යා ආවම කියන්නේ මට කෝල් එකක් දෙන්න කියලා ඕන ආන්ටි මම එනං ගිහින් ජේමිස් අමල් ඉන්නවද අමල් මාත්‍යා නෑ අමල් නැති පාටියක් පොරද ලොක්කා මොකටද මේක අපි යනවා හොඳයි හොඳම බලන්න ඕන අමල් මාත්‍යා නෑ අම්මේ මයි යනවා මොකද අද උදේම කොහෙද මේ යන්න හදන්නේ පන්තියට අම්මේ වෙනදට ওই පන්තියට මෙච්චර උදෙන් යන්නේ නෑනේ මට තවත් වැඩක් තියෙනවා ඒකටත් එක්කම යන්නේ තවත් වැඩක් ඔව් බය වෙන්න එපා අම්මේ මං ගිහින් එන්න හැබැයි ඉච්චි පන්තිය ඇරිච්ච හැටියෙම ගෙදරෙන්න ඕනේ හොඳයි අම්මේ මම යනවා अने वंदन्ने
ළමයින්ට ඕන විදියට වැඩ කරන්න දීලත් බෑ නොදීත් බෑ ළමයි පොඩි කාලේ වගේ අපිට ඒගොල්ලන්ගේ පස්සෙන් ඉන්න පුළුවන් ඈ මැනිගේ තේ ටික හදන්නද හා මදිදරුවෝ මොකද උනේ අම යාන්තම් ඇති අංකල්ලා අපිට ලොකු මුදවක් තමයි කරේ ආ මං කිව්වේ පුතා බාස් කෙනෙක් මවලා හරි දෙන්නම් කියලා මිනිහා හොඳ වැඩකාරයා සදස්සනි එන්නයි ඉතින් අපි යමු යමුනි ඇන්ටි අංකලුයි මේ කරපු උදව් වලට අපි කොහොම ස්තුති කරන්නද මන්දා අපි දැන් ආයෙ දවසක එන්නම්කෝ අංකල් යාන්ටිව බලලා යන්න හොඳයි අංකල් අපි සන්තෝෂ ගන්න දෙන්නේ මේක තියාගන්න සුදලා මෙයෝ මොනසකම කියන්නේ සල්ලි නෙවෙයි ඔය දෙන්නගේ මේ පැමිණීම අපි දෙන්නට දවස් ගාණක් කතා කර කර ඉන්න පුළුවන් මේක මේ අපිට ජීවිතේ විශේෂම දෙයක් අපිට ඕගොල්ලන්ට උදව් කරන්න ලැබීම පුදුම සතුටක් මම කැකුළු බත් ටිකක් වෙලා තියෙනවා පුතේ ඒකත් කාලා ගියොත් අපිට සන්තෝෂයි හරි හරි අපි කාලා යන්න ඉන්නම්කෝ කිරි හොදේ පොල් සම්බෝලයි විතරයි තියෙන්නේ කමක් නැහැනේ කමක් නැහැ ආන්ටි සුදර්ශනි මේ ආන්ටි වයන් කරලා අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ නේද मस्त बाहर
බියරේ හොඳට බීලා බීලා ගොරෝ ගොරෝ නිදිය ගත්තනේ. එතකොට උඹ කියන්නේ මේ උඹලා වගේ මටත් නිදි මරන්න කියලාද? ඈ? පුංචි මහත්තයාට මොන හරි වුණොත් එහෙම උඹටත් වග කියන්න වෙයි. ඇයි මං විතරක්? උඹ? එතකොට අර ජෙමා? උඹ කාටද ජෙමා කියේ? මේ මටද? සිරිල් මල්ලි මං උඹට කවදාවත් සිරා කියලා නෑ උඹ නැත්තන. කට පුරා කියලා තියෙන සිරිල් මල්ලි කියලා. මිනිසුන් දෙමේ අගෞරව කරන්න එපා. තේරුණාද? මේ අනිත් එක මේ පුංචි මහත්තයා කොහෙද ගියේ කියලා උඹලා හොයන්න ඕනේ නැහැ. ඒක ලොකුනෝනා හොයාගන්නේ. මේ පුංචි මහත්තයා මේ ලන්ඩන් ඉඳලා මෙයාට ආවේ මේ මේ මොකද මේ පුරුදු වෙන්න ලන්ඩන් කියන්නේ කොච්චර ලොකු නේද? ඈ? පුංචි මහත්තයා වැඩ කරගන්නේ. උඹලා ඒව හොයන්න ඕනේ නැහැ. හරි? ඒක හොඳට මතක තියාගන්න ඇල්ලා. ඒව මන් දන්නේ නැහැ. ඒ වුණාට පුංචි මහත්තයාට මොන හරි වුණොත් එහෙම ඔයත් කාර් තල්ලු කරපු අයටත් වග කියන්න වෙයි.
සුදර්ශනේ උඹ ආවද උඹට මොකද උනේ උඹ එනවයි කියලා නේ ගියේ හවසෙන් හිටියා මිත එන්න බැරි වුණානේ උඹලේ නංගි ආවා උඹව වාගෙන හොස්පිටල් එකට අගලා පාසලෙකුත් ගෙනත් දුන්නා නංගි ආවා ඔව් ඉතින් උඹ මොනවද කිව්වේ ඉතින් උඹ කිව්වේ ගමේ යනවයි කියලා මං කිව්වා උඹ ගමේ ගියා කියලා ඉතින් නංගි මොකද කිව්වේ නංගි මොකද කිව්වේ නේ උඹව හම්බ වෙන්න ආවයි කිව්වා මං ලන්ච් එකට ආවේ ඉක්මනට යන්නත් ඕනේ सिद्धौने පාටියල්ලා ඇති කරා පාටියක් තිබුණ නෑ මෙහෙ අර කණ්ඩ බොන්න දුන්නා විතරයි මොකද ආපු කට්ටිය මට බැන්නද පුංචි මත්තා ඊට පස්සේ නෑ ඔය වැඩ කරන්න එපා අපේ ගිනි පත්තු කරන්න නතුව යන දිහාවක් අපිට කියලා යන්න කාර් එක හදාගෙන තමයි උදේ ආවේ
ගෙදර මෙච්චර ලොකු උත්සවයක් තියෙද්දි ඔයා පිස්සු ගමනක් ගිහිල්ලා මන් නැහැ කියලා පාටි එන්ජොයි කරේ නැද්ද හොඳට මොන හොඳද ආපු නෑදෑයි ඔක්කොම අප්සෙට් ආව පලියට කාලා බිලා යන්න ගියා එහෙම දැපුනේ මන් නිසානේ නැත්තම් ඔයා ඉඳ තමයි ආයේ මගේ අතින් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ අම්මේ සෝරි සුදර්ශී ඔයාට ડોක්ටර් එන්න කිව්වා ඒ මොකටද ගිහිල්ලා අහගන්නකෝ හේතුව නම් මන් දන්නේ නැහැ මම බලන්න මංගී බලන්න නැදී සුදර්ශනි ගමේ ගිහිල්ලා කියලා ඊට පස්සේ යන ගමන දැනුම් දීලා යන්න I'm sorry doctor කොහොමද දැන් අපච්චිට එහෙම ගමේ ගියාට ඒ තරම් අසනීපයක් අපච්චිට තිබුණේ නැහැ ඒත් ගෙදර තෙල් මැදිල්ලක් තිබුණා ඒකයි ඊයේ මෙන්න බැරුව සුදර්ශනි ගමේ ගිහිල්ලා ආවා කියලා බලන්න ලැටිසියා අමල් පුතා ඊයේ රෑ ගෙදර ආව නැතුව මට දුන්න ගින්න අමල් තාම ගෙදර ආවේ නැද්ද ආව ආවා අමල් පුතා කන්ද විහාරට ගිහිල්ලා කාර් එක කැඩලා ඒකයි අනේ ළමේ ආව නම් කමක් නැහැ දෙයියන්ගේම පිටයි प्लान करला
මං සුදස්සනිට එක්ක පොඩි ගමනක් ගියා. මං දැනගත්තා. එතකොට ඊයර කොයිද හිටියේ? රෑ හිටියේ පාරට වෙලා. වාහනේ හදහද. එතකොට සුදර්ශනි? මං සුදස්සනිව ඇරලා එනකම් තමයි වාහනේ කැඩුනේ. මමත් ඉක්මනින් එන්න හිතාගෙන ආවේ. කොයිද ඉතින්? මම හිතුවේ නැති දන්නේ සිද්ධ උනේ. මොන කෙංගෙඩියකටද බං? ගෙදර බර්ත්ඩේ පාටි එකක් තියද්දි ඔය දුර ගමනක් ගියේ. දුර ගමනක් ගියේ නෑ. මම ඉක්මනට එන්න හිතාන ගියේ. කොයිද ඉතින් වාහනේ කැඩුනනේ? හරි හරි හරි. දැන් ආ. මම අර ඉන්ටර්වියු එක නේද? දුවගේ උගක්කම හැටියට නම් මේ ඉන්ටර්වියු එක ලේසියෙන්ම පාස් කරගන්න පුළුවන්. ඔව් ඒකයි මාත් කිව්වේ. මේ දුව පරිගණක විද්‍යාව ඉගෙනගෙන ඇයි මේ මොන්ටිසෝරි එක උගන්වන්න අදහස් කරේ? පුංචි ළමයි එක්ක ඉන්නකොට හරිම සතුටක් දැනෙනවනේ අප්පච්චි. ඒ වගේම තමයි දුවේ වගකීම. ඔව් ඉතින් අපිත් ওই වගකීම දරලා තියෙනවනේ. පස්සටත් හොඳයි නේ අප්පච්චි. ප්‍රයිවට් මොන්ටිසෝරි එකක් හරි දාගන්න පුළුවන්නේ. අනික අක්කට ටීචර් කෙනෙක් වෙන්න බැරි වුණ එකේ මම හරි ඒක කරන්න එපැයි. කොයි දේ කළත් දුවේ අවංකව කැපවීමෙන් උත්සාහයෙන් කළොතින් ඒක දිනුවක් දකින්න පුළුවන්. මේ අක්කටත් ගිහිල්ලා කියලා ඉන්ටර්වියු එකට යන්න. හොඳයි අප්පච්චි. මේ කවුද බලින් උඩ වල්ලන්න කිව්වේ? කුස්සිය තියෙන දේවල් අල්ලන්න මං කාගෙන් වත් අවසර ගන්න ඕනද? ඒ වුණාට ඕක අරන් දීම මමයි. විස්කි බෝතලයක් කාගෙන්ද? කොහෙන්ද? අර පාටියේ ඉතුරු වෙච්ච විස්කි බෝතලේ. ගෙදර යනකොට අරන් යන්නේ නැහැ මං ඔය අරන් තිබ්බේ. ගෙදර යනකොට ගෙනියන්නද? නැත්තම් මේ අහල පහල කාට හරි විකුණන්නද? උඹට පිසු දෙමිලි. මේ අහල පහල මම කාට විස්කි විකුණන්නද? ඈ? තගී පන්සලිල්ලයේ නැත්තම් මම ලොකු නෝනට කියනවා. එමලි මේ ඕකත් බන් ලොකු නෝනට කියන දෙයක් තිබා. ඒ උනාට කමන්නේ. මේක මං ගන්නවා. උඹට මොකටද බන් විස්කි? මං නම් මොන විස්කි යන්නේ. ඒ උනාට ජේමිසයිඩ් මේක හොඳයි නේ. ජේමිසයිඩ් මොන ලොකු නෝන දෙන්නේ විස්කි වෙන්නේ? ඔන්නක තිබා මේ මං ගත්ත එක. නෑ නෑ මේක මං අරන් තියන්නම්. මේ මේ මොකද මේ කලබලේ? මේ බලපන් ජේමිසයි. කායිද විස්කි මොදලේ? පාටි දාසේ. මෙය හංගලා. ගෙදර ගෙනියන්නද? එමලිය උඹ විස්කි බොන්නේ නැහැ නේ. ඒක නිකන් හිරිල් මලෙට. මේ ඒක කමන්නේ නැහැ. රැයට මොනවද ගන්න ලෑස්ති කරපන්. එඩ්වර්ඩ් නැටිෂා මොකද ගියේ වැඩේ? හරි ගියාද? භාගයක් හරි. භාගයක් හරි ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. එතකොට අපිට ලැබෙන්නේ භාගයනේ ජාවික් ලැබෙන මේ අනිත් භාගේ. ඒක තමයි. මොන අපරාධයක්ද මේක? වත්තසින්න වෙන තවත් කල් නැතුව ඇති මේ ටික කාලේ ගිවුන වගේ ඒ ටික කාලයක් ගෙවිලේ ඇයි ලැටිෂියා වයි ඉන්නකෝ උකස බේරගත්තේ නැත්නම් අපිට වෙන්නේ හරිම ප්‍රශ්න වෙලා මමත් මේකයි හැමතිස්සෙම කල්පනා කරන්නේ ඕකට විසඳුමක් හොයන්න වෙනවා මොකද ජයවික්‍රමලයි අපි එකම පැලන් තියනේ ඉතින් ලැටිෂියා අපි මේකට මොකක් කරි ක්‍රමයක් යොදමු සැලෙන්තියයි වංශේයි හිතවත්කම් තිබුණාට ඔය උකස ජයවික්‍රමල නිකම් නිදහස් කරාවිද? ඕක මමත් දන්නෝ ඕක නිකම් කරෙන්නේ නැහැ. උකස බේරගන්න නම් ඔකට පොඩි උපක්‍රමයක් තියෙනවා. ඒ මොකද්ද? ගුරුකමක්වත්ද? උකස බේරගන්න නම් ගුරුකම් කළා හරියන්නේ නැහැ ලැටිෂියා. අපිට තවත් උපක්‍රමයක් තියෙනවා. එහෙම කෙරුවොත් අපිට මේ හැම දෙයක්ම ගොඩින් බේද ගන්න පුළුවන්. මොන වගේ වැඩක්ද එඩ්වඩ් කරන්න ඕනේ? ලැටිෂියා, ඒකට පොඩි වැඩක් තියෙනවා කරන්න. හැබැයි මේ වැඩේ කරන්න පොඩි කොස්සක් තියෙනවා. ඒක හරියට කෙරුවොත් අන්නේ ප්‍රශ්න විසඳෙන්නේ. මට නම් තේරෙන්නේ නැහැ එඩ්වඩ් ඔයා මේ මොනවද කියන්නේ කියලා. ලැටිෂියා මම මොකම කිව්වට මේවා ආවට ගියාට ඔයාට කියන්න බෑ. ඒවා කරන්නත් පොඩ්ඩක් මේ ගැන අපි කල්පනා කරලා බලන්න මං කරන්න යන දේ පොඩ්ඩක් බලන්නකෝ යා මොකක් ගැන දෙඩ්වට ඔයා කියන්නේ කියන්නේ අපිට නැති වෙන්න යන බූදලේ ගැන අපි මේක ආරක්ෂා කරන්න ඕනේ යමක් නැති වෙන්න ඉස්සෙල්ලා අපි මේ ගැන හොඳට හොයලා බලලා කරන්න ඕනේ ඒකයි මම මේ කියන්නේ
එහෙනම් ඔයා හිතලා බලලා තීරණයක් ගන්නකෝ. එතකොට මේවා ජය වික්‍රමලට සින්න වෙලාදී. ලැදිෂියා ඔයා බය වෙන්න එපා. මම මේවා කොහොම හරි බේර ගන්නම්කෝ. ඔයා බලන්නකෝ මම මොකද්ද කරන්න හදන්නේ කියලා. හරි හරි. වෙන්න මොකද්ද කියලා මමත් බලන් ඉන්නම්කෝ. ඒ තිදි වාඩි ඉච්චර සල්ලි නෑ
සල්ලි తీරනක ඉතින් ගන්න. පිලිසයක් දාලා ගමු. එතකොට ගෙවන්නේ කොහොමද? ඇයි ළමයි. ඔයා ඇමරිකාවට පස්සේ මට හම්බෙන ඩවුරි එකේ. මාව ඩවුරි පිටින් ගන්නද යන්නේ? සාදි. කවුද දීපල වලට ආස නැත්තේ? ඒකත් එහෙම. හරි හරි. ඒ කතාවලි වැඩ නැහැ. අපි වාහනේ බලමු. දන්නවද සුදර්ශනී ડોક્ટર ඩයස්සේ ලෙක්චර් එක දෙන්න හේතුව මොකක්ද කියලා ඒක ලෙක්චර් එකක් නෙමෙයි නේ අමිත වැඩකට අවවාදයන්නේ ඒ වුණාට මට හිතෙනවා මගෙන් වෙච්ච අත්වැරද්දට කියපු දෙයක් කියලා උඹ යති මොකද එදා උඹ ගමේ ගිහිල්ලා රෑ ආපු නැති දවසේ නයිට් එක තනියම මට අදින්න වුණා උඹ ෆෝන් කළේවත් නැහනේ නැත්තම් මම මීනටවත් එන්න කියනවා प्रश्न मैं අපේ අප්පච්චිට පොඩි යකෙන්දුරු වැඩක් කළා. අප්පච්චිටද නැත්තම් උඹටද? මට හිතෙන්නේ උඹට කළු කුමාර දිස්ත්‍රි ඇවිල්ලාද කොහෙද? උඹට පිස්සුද? නැත්තම් ගමේ ගිහින් ආපු වෙලේ ඉඳන් හොඳු මාන්දු වෙලා ඉන්නේ? මම? නෑ මම. විකාර. හලෝ. හලෝ. කියන්න කියන්න තමයි අද අපිට හොඳ ලෙක්චර් එකක් හම්බුණා ලෙක්චර් එක ඒකද ડોક્ટર ඩයස්කින් මං එදා රාපු නැති දවසේ රාපු නැති දවසේ කියන්නේ අපි දිනන වැසර දෙන්න දවසනේ ඉතින් අද අසන මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ දාමල නයිට් ඩියුටි තිබුණානේ මගේ නයිට් එකක් තමිත ඇදලා ඉතින් බෝඩ් දෙකක් යාර බලන්න වෙලා එයාගෙන් පොඩි මිස්ටේක් එකක් වෙලා පව්වමල් වාට තන්නේ මටත් ප්‍රශ්න ජේමිසි අම්මයි තාමත් ප්‍රශ්න කරනවා මගේ එදා රෑ කොහෙද ගියේ කියලා ඉතින් ඔහොම කද්ද කිව්වේ सुदर्शनी अभी इन विधि मूल दिन